අයිබුවන් ඔබ අදත් මේ එක්වී සිටින්නේ සත්‍යයේ පණිවිඩකරු වෙරිටාස් ගැන පුවත් ප්‍රකාශය සමගින් මම ශාන්ත පතිරණ ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රේෂ්ඨාධිකරණයට හා අධිකරණයට බලපෑම් කිරීමට රටේ ව්‍යවස්ථා දායකයට හෝ විධායකයට බලයක් නොමැති බව කාදියල් හිමිපාණෝ අවධාරණය කරති. කිතු සමිඳුන්ගේ කල්වාරි ගමනසේ අපටද ආර්ථික හා සමාජ බාධක මැදින් අපගේ ජීවිත ගමන යාමට සිදුව ඇති බව අතිඋතු මැක්ස්වල් සිල්වා සහායක රදුගුරු හිමිපාණෝ පවසති. අද මේ රටේ භයානක පිපාසය වී ඇත්තේ බල පිපාසය බව හලාවත අපෝස්තලික පරිපාලක රදුගුරු හිමිපාණෝ පෙන්වා දෙති. කොළඹ අගරදුගුරු පදවියේ කුඩා කිතුණු සංඝ යළි පණ ගැන්වේ. අගරදුගුරු පදවි චතාරික අරමුදල සඳහා පරිත්‍යාග ලබා දෙන ඉරු දින අදයි. වතිකාන බැංකුවට නව ව්‍යවස්ථාවක්. රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ගරු අධිකරණයට බලපෑම් කිරීමට මේ රටේ ව්‍යවස්ථා දායකයට හෝ විධායකයට බලයක් නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිරල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය සඳුදා කොළඹ අගරදගුරු මැදුරේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කාදිරල් හිමිපාණ ප්‍රකාශ කර සිටියේ පසුගිය මාර්තු 3 දින ගරු අධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා නීතිපතිතුමන් හට යෝජිත පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ මුදල් ලබා නොදීම අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් ලෙසට අර්ථ දැක්වීම මේ රටේ නීතියේ ස්වාධිපත්‍යයට හා ගෞරවයට එල්ල කරන ලද මරු පහරක් වන බවයි. වර්තමාන සමාජයේ ජීවත්වන අපට අපගේ ජීවිත ගමන ගෙන යාමට සිදුව ඇත්තේ ආර්ථික හා සමාජීය වශයෙන් මුහුණ දීමට සිදුව තිබෙන බාධක හිරිහැර හා කම්කටොළු මැදේ බව අගරදගුරු පදවි සහායක රදගුරු අතිඋතුම් මැක්ස්වල් සිල්වා හිමිපාණෝ පවසති. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ හල්පේ දෙව්මැදුරේ ගුරු ගොඩැල්ලවත්ත නව පාද නමස්කාර ස්ථාන ආශ්‍රි ගන්වමිනි. එහිදී තව දුරටත් උන්වහන්සේ පවසා සිටියේ එදා ක්‍රිස්තුන් වහන්සේට කල්වාරියේ කුරුස ගමන යාමට සිදුවූයේ නොයෙකුත් බාධක කම්කටොළු හා හිරිහැර මැද්දේ බවයි. මේ අතර ගුරු ගොඩැල්ලවත්ත කල්වාරි පුදුබිමට ඇතුළුවන ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ අසල ඉදි වූ ක්‍රිස්තු ප්‍රතිමාව නිරාවරණය කර ආශ්‍රි ගැන්වීමද සහායක රදුගුරු හිමිපාණන් අතින් එදින සිදුවිය. අද මේ රටේ දකින්නට ඇති භයානක පිපාසය නම් බල පිපාසය බව හලාවත පදවි අපෝස්තලික පරිපාලක අතිඋතුම් දේවසෘත වැලන්ස් බෙන්ඩිස් හිමිපාණෝ පෙන්වා දෙති. උන්වහන්සේ මෙසේ පෙන්වා දෙනු ලැබුවේ පසුගියදා පැවති තලවිල සාන්ත ආනා මුනිශ්වරියගේ සිද්ධස්ථානයේ චතාරික මංගල්‍ය දිනයේදී. එහිදී වැඩි දුරටත් සැදැහැවතුන් අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ බලයේ සිටින උදවිය තවදුරටත් බලය රැඳී සිටීමටත් බලය නොමැති උදවිය බලයට ඒමටත් උත්සාහ දරමින් සිටින බවයි. මඩකලපුව රදගුරු අතිඋතුම් පොන්නයා ජෝෂප් හිමිපාණන්ද විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස මංගල්‍යයට සහභාගී වී සිටි අතර තලවිල ජාතික සිද්ධස්ථාන පාලක ගරු ඇලෙක්සැන්ඩර් ලයිලි ප්‍රනාන්දු පියතුමා විසින් මංගල්‍ය කටයුතු සංවිධානය කරන ලදී. COVID-19 වසංගතය නිසා
රට අගුළු දැමීමත් සමග අඩපණ වූ කුඩා කිතුණු සංඝ වැඩසටහන් යලි පණ ගැන්වීම සඳහා මාර්තු 25 වෙනි සෙනසුරාදා උදෑසන 8:30 සිට මධ්‍යාහන 12 දක්වා විශේෂ වැඩසටහනක් එක්වයිනාස් විද්‍යායතනයේ ඩොන් පීටර් ශ්‍රවණාගාරයේදී සංවිධානය කර ඇති බව අගරදගුරු පදවි කුඩා කිතුණු සංඝ අධ්‍යක්ෂ ගරු ඩොන් බැසිල් වික්‍රමසිංහ පියතුමා පවසයි. උන්වහන්සේ මීසම් සේක පියතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ සෑම මීසමකින්ම කුඩා කිතුණු සංඝ ක්‍රියාකාරීන් දෙදෙනෙකු මීට සහභාගී කරවන ලෙසයි. මේ අතර කොළඹ අගරදගුරු ආතිවතු මැල්කම් කාදිරන් රංජිත් හිමිපාණන් මේට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ මීසම් පුබුදුවකට කුඩා කිතුණු සංඝ මහෝපකාරී කරගත හැකිය යන අදහසින් යයි එතුමා පවසායේ. කොළඹ අගරදුගුරු පදවියේ චතාරික සමයේ සිව්වැනි ඉරුදින පරිත්‍යාගයේ ඉරුදින ලෙස නම් කර චතාරික අරමුදල සඳහා සැදැහැ සම්මාදම් ලබා ගැනීමට සැලසුම් කර තිබේ. මෙමගින් එක් රැස් වන අරමුදලින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට වෛද්‍යාධාර හා වැඩිහිටියන්ට වෛද්‍ය පහසුකම් ලබා දීමටද බලාපොරොත්තු වේ. මේ වසරේ මෙහි තේමාව වන්නේ වැළඳගෙන කුරුසිය පරදවා මමත්වය රජ කරවුමු ප්‍රේමය යන්නයි. අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් වතිකාන බැංකුව සඳහා නව ව්‍යවස්ථාවක් නිකුත් කර තිබේ. මෙය නිල වශයෙන් ආගමික කටයුතු සඳහා වන ආයතනයක් ලෙසින් හැඳින්වෙන අතර මෙම නව ව්‍යවස්ථාව මීට තෙවසරකට පෙර පරීක්ෂණ මට්ටමින් දියත් කළ නව යෝජනාවන්ට අනුරූප වෙමින් එකී නියමයන් හා නියෝජනයන් වඩාත් ශක්තිමත් කිරීමට යොදාගෙන ඇති බවයි පැවසෙන්නේ. තවද පරීක්ෂණ සමය ගැනත් එහි ප්‍රතිඵල ගැනත් අතිඋතුම් ෆ්‍රැන්සිස් සුදුතුම් පියතුමා සෑහීමකට පත්ව ඇති බව වතිකානු ආරංචි මාර්ග සඳහන් කර සිටී. සත්‍යයේ පණිඩකරු වෙරිටාස් ගෙනා පුවත් මින් නිමාවට පත්වෙන ඔබට සෝදායි දවසක් ජසුබේටයි. Radio Veritas Asia, Sinhala Service.